Oba sielo dina atama patamin assalamu alaikum warahmatullahi wabarakatuh suba udasana wanakkam kiya api yamakenaama dannowa february maase 4 wenida udawunaama jaathika nidahas utsave samara e jaathika nidahas utsave samaranna saama varshayekama vivida satan paata ehema naththam vivida maarthuka yatate ehema nidahasa samara 73 වෙනි නිදහස සමරන්න වර්තමාන රජයේ විසින් තෝරාගෙන තිබෙන ප්‍රධාන පාටේ බවට පත් වෙලා තිබෙන්නේ ඉසුරුමත් හෙටක් ඒ වගේම සෞභාග්‍යමත් මව්බිමක් කියන තේමා පාටය. මම හිතන්නේ ඇතරම මෙතනදී අපි සාම්ප්‍රදායික නිදහස් සැමරීමකට එහා ගොස් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස වර්තමානයේ රටක් ලෙස අවුරුදු 73ක නිදහසෙන් පසු ආ ගමන පිළිබඳ කල්පනා කර බලන විට ශ්‍රී ලාංකිකයන් ලෙස අපිට ඇත්තටම තෘප්තිමත් වෙන්න පුළුවන් සතුටටපත් විය හැකි යහපත් තැනකද ඉන්නේ කියන ප්‍රශ්නාර්ථයක් අප තුල තියෙනවා. ඊට හේතුව තමයි අපි සියලු දෙනාම දන්නවා අපි නිදහස ලැබෙන විට විවිධ තැන්වල මම මේකත් කියලා තියෙනවා මුළු ආසියාවෙන්ම ජපානයට පමණක් දෙවෙනි වුණු ආර්ථිකයක් අපට තිබුණා. ඒ ආර්ථික පරතරය තිබුණේ ඇමරිකන් ඩොලර් වලින් ගත්තම එකම එක ඩොලරය පරතරයක් තිබුණා. 90යි 89යි. අපට අද වගේ තාර පාරවල් නොතිබුණත් ආසියාවේ දියුණු සංවර්ධිත ප්‍රවාහන සේවයක් අපට තිබුණා. අපට දියුණු සෞඛ්‍ය ශාස්ත්‍රයක් තිබුණා. අපට ඉතාමත් විශිෂ්ට අධ්‍යාපන ශාස්ත්‍රයක් තිබුණා. අවුරුදු 73ක් ගෙවා අවසන් කරලා නැවත ආපස්සට හැරී බලන විට මෙතන ඉන්න ඒ ප්‍රවීණ අයටත් ඒක හැඟෙනවා ඇති අපි අද කොතනටද පත් වෙලා තියෙන්නේ කියන කාරණා. අපි දන්නවා ආසියාවේ අපට වඩා පල්ලෙහාන් හිටපු බොහෝ රටවල් අපි 80ක දශකයේ තුල සාමාන්‍යයෙන් නොදියුණු රටකට නමක් කියනවා නම් අපි කියන්නේ කොරියාව කියලා. ගමක ජනසංකීර්ණ වැඩියෙන් තියෙන දියුණු නැති තැනකට අපි කියන්නේ කොරියාව කියලා. හැබැයි අද වෙලා තියෙන්නේ අපිට අපේ තරුණයෝ පෙරම්පුරනවා විශාල වෙහෙසක් ගන්නවා කොරියානු භාෂාව ඉගෙන ගන්න කොරියාවට ගිහිල්ලා කීයක් හරි අපි හම්බ කර ගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම අපි බොහෝ දුරට අපට වෙලා තියෙන කාරණාව තමයි අපි මේ අවුරුදු 73ක ගමන් මග ආපස්සට හරි බලන විට අපි පුරවැසියන් ලෙස අපේ වක්කීම හරියට කරලා තියෙනවාද කියන එක ප්‍රශ්නාර්ථයක්. විශේෂයෙන් අපි දන්නවා අද මේ මොහොත වෙන විටත් ඇමරිකන් ඩොලරයකට සාපේක්ෂව අපේ මුදල රුපියල් 200කටත් එහා ගොස් තිබෙන තත්ත්වයකටපත් වී තිබෙනවා. අපේ අධ්‍යාපනය විශේෂයෙන් මේ මොහොත වෙන විටත් කොරෝනාව සමග විශාල අර්බුදයකට ගොස් තිබෙනවා. අපේ ජනතාවගේ ජීවිතය විශේෂයෙන් අපි දකිනවා ඉතාමත්ම කොරෝනා ඒ වගේම මේ දිගු කාලීන ක්‍රමය හරහා විශාල අභියෝගයකට සහ ප්‍රශ්නාර්ථයකට පත් වෙලා තිබෙනවා. ඇත්තටම ඊයේ දිනේ වෙන කිටත් අපේ නිට්ටඹුව පොලිසියේ නිලධාරී මහත්මයාත් ඉන්නවා. ඇත්තටම සාමාන්‍යයෙන් අපි වෙනදා නොහැන යතුරුපැදි හොරකම් වෙන තත්ත්වය යම් විදිහකට ප්‍රවණතාවයකට වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඇත්තටම අපිට වගකීමක් තිබෙනවා ශ්‍රී ලාංකිකයන් ලෙස අපි අප පිළිබඳව හරි දක්ෂේරුවක සිටියොත් පමණයි මේ රට ඉසුරුමත් රටක් කරන්න පුළුවන් වෙන්නේ අපට සෞභාග්‍යමත් මෞබිමක් බවට පත් කරගන්න පුළුවන්. මම සරල උදාහරණයක් කියන්නම්. ලෝකයේ දියුණු කරපු ලෝකයේ එක්සස් කරපු නායකයෝ කොහොමද අතීතයේ කටයුතු කරලා තියෙන එකට එකම සරල උදාහරණයක් මට කියන්න පුළුවන් දකුණු අප්‍රිකාව අරගෙන. ඔබ සියලු දෙනාම දන්නවා දකුණු අප්‍රිකා කියන රට ගත්තම කළු ජාතිකයන් විශාල මර්ධනයකට හසු කරලා විශාල පීඩාවකට පත් කරලා සුළු ජාතිකයන් වර්ගවේදවාදය වපුරලා ඒ රට තමන්ගේ පාලනය අරගෙන ගියා. ඒ හිංසනයට ඒ පීඩණයට ඒ මර්ධනයට එරෙහිව නැගී සිටපු විශිෂ්ට නායකයෙක් තමයි අපි සියලු දෙනාම ගරු කරන නායකයෙක් තමයි නෙල්සන් මැන්ඩෙලා කියන නායකයා. ඔව මොනවද කරන්නේ අවුරුදු 26 එක දිගට හිරබාරයේ තබලා හිර කරලා අනෙක් විද විශේෂයෙන් බාධා මැද කරදර දී හිංසා කර ඔහුව හිර කරලා තියෙනවා. හැබැයි ඔහු තමන්ගේ ජාතියේ දකුණු අප්‍රිකානු ජාතිය ඒක කළුද සුදුද නෙවෙයි සමස්ත ජාතියෙම නිදහස වෙනුවෙන් ඔහු ඒ හිර කූඩුවේ ඉඳලා ඒ වෙනුවෙන් අරගල කරනවා. ඔහුට අවුරුදු 26න් පස්සේ මොනවද වෙන්නේ? ඔහුට නිදහස ලැබෙනවා. නිදහස ලැබෙන විට ඔහු අර හිර කුටියේ ඉඳලා කල්පනා කරනවා
මම දැන් නිදහස් වෙනවා. හැබැයි මම මේකෙන් නිදහස් වෙන්න කලින් මම මගෙන් නිදහස් වෙන්න ඕන. හේතුව අපි මැන්ඩේලා මහත්තයා එතනදී කියන කාරණාව තමයි අවුරුදු 26ක් මර්ධනකාරී ලෙස ඉරගත කරලා ඒ පීඩාවත් එක්කම එළියට එනකොට තමන්ට පීඩා කරපු තමන්ව මර්ධනය කරපු තමන්ට කරදර කරපු සුදු අධිරාජ්‍යවාදයේ පිළිබඳ වෛරී හැඟීම් ක්‍රෝධය ඒ වගේම විශාල කෝපයත් එක්ක තමයි එළියට එන්න වෙන්නේ. එතකොට ඒ රට ගොඩනගෙන්න බැරි වෙනවා. වැඩ කරන්නේ කෝපයත් එක්ක. වැඩ කරන්නේ වෛරයත් එක්ක. වැඩ කරන්නේ තරහත් එක්ක. ඔව් කල්පනා කරන දේ තමයි විශේෂයෙන් ඔව් කල්පනා කරනවා තමන් තමන්ගෙන් නිදහස් වෙන්න ඕන. වෛරය අතුගා දාන්න ඕන. තමන් තුළ තිබෙන ක්‍රෝධය නැති කරගෙන තමයි ඔහු එළියට එන්නේ. ඔලිය ආවම මොනවද කරන්නේ? එතෙක් මර්ධනය කරපු උදවියට ආරාධනා කරනවා මේ රට අපි ගොඩනගන්න ඕන. මේක වෙන් වෙලා බෙදිලා එක එක්කිනා වෙන් වෙලා ගිහිල්ලා මේ රට ගොඩනගන්න බෑ. අපි එක්සත් වුණොත් විතරක් අපිට මේක ගොඩනගා ගන්න පුළුවන්. ඒ තමන්ට පීඩා කරපු, තමන්ව මර්ධනය කරපු, තමන්ට වැරදි තීන්දුව දීපු පාලකයන්ටම ආරාධනා කරනවා අපි පීඩා විඳිච්ච එක ඇති ජාතියක් ලෙස. අපි නැගී සිටින්න ඕන. එහෙම නැගී සිටින්න නම් අප එක්සත් විය යුතුයි. මම හිතන්නේ ඒ ආදරණීය ආරාධනාව පිළි අරගෙන ඒ රට ඔවුන් ඉතාමත්ම තියුණු තැනකට කරගෙන යන්න පුළුවන්. ඒක උදාහරණයක් කියන්න පුළුවන්. එක්තරා අවස්ථාවක නෙල්සන් මැන්ඩේලා කියන මේ මහත්තයා තමන්ගේ ආරක්ෂක පිරිවරාගෙන එක්තරා අවන්හලක තමන්ගේ දවල් ආහාරය ළමා ගනිමින් ඒ අවන්හල එක්තරා මුල්ලක කොනක තනි පුද්ගලයෙක් තනිවම ආහාරය අරගෙන ඉන්නේ. නෙල්සන් මැන්ඩේලා මහත්තයා කියනවා තමන්ගේ ආරක්ෂක අයට ඒ පුද්ගලයාට ආරාධනා කරන්න අපිත් එක්ක ඇවිල්ලා වාඩි වෙලා කෑම කන්න. එතකොට අර පුද්ගලයා ඉන්නේ වැවුල වැවුල. ඇවිල්ලා හරියට කන්න බැරි වෙනවා. බියෙන් තමයි කෑම කන්නේ. කෑම කාලා ඉවර වෙලා නෙල්සන් මහත්තයා මැන්ඩේලා මහත්තයා කිසිම වචනයක් පාවිච්චි කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. ඒ මේෂෙන් යනකොට අර ආරක්ෂක රැකවලුන් කියනවා එයා හරි බයෙන් ඔබ ඉදිරියේ ඉඳලා කෑම ගත්තේ කියලා. එතකොට මැන්ඩේලා මහත්තයා කියපු දේ තමයි ඒ කවුද කියලා දන්නවද? මම හිරකූඩුවේ ඉන්නකොට මට අනක්වෙද වද හිංසා දීලා සමහර අවස්ථාවලදී මූත්‍රා පවා කරලා මට වද දීපු කෙනෙක්. එයා හිතනවා ඇති මම පලිගන්නවයි කියලා. මම පලිගන්න ගියාම දකුණු අප්‍රිකාවේ භාගයක් අතත් කකුල් පා නැති මිනිස්සු තමයි බිහි වෙන්න පුළුවන්. ඒ නිසා විශිෂ්ට නායකයෝ හැමදාමත් තමන්ගේ ජාතිය අමතන විට සමස්ත ශ්‍රී ලාංකික ජාතියයි කියන හැඟීමක් දක්ව කැමතුමක් කරයි. ඒ කියන්නේ සියලු දෙනාම තුරුළු කරගෙන සියලු ආගමිකයන් තුරුළු කරගෙන සියලු ජාතීන් තුරුළුගෙන ඒ විශිෂ්ට ඇමතීමේ කරන්න පුළුවන් විශිෂ්ට නායකයන්ට පමණයි. ඒ නිසා විශේෂයෙන් අපි ඇත්තටම අවුරුදු 73ක අවුරුද්ද දෙස නැවත හැරී බලන විට අපි ශ්‍රී ලාංකිකයන් ලෙස අපිට බලන්න පුළුවන් මට වඩා මෙතන වයසක උදවියට දන්නවා නිදහසෙන් පස්සේ අපි හැමදාමත් විවිධ ප්‍රශ්න වලට මැදි වෙච්ච රටක්. අපි අවුරුදු 30ක් අපේ සම්පත් අපේ රටේ පුරවැසියන් අපේ ජනතාව යුද්ධ කරපු දේශයක් හොඳටම ලේවලින් තෙත් වෙච්ච දේශයක් තුල අපි ජීවත්. එක්තරා පැකින් දකුණෙන් තරුණ නැගිටීම් වෙනකොට උතරෙන් ඒ කෝලාහල ඇති වෙන විට ඒ ASCII 2019 වෙනකොට පාස්කු ප්‍රහාරයත් එක්ක රටම විශාල අවුල් සහගත තත්වයකටපත් වෙලා තියෙනවා. අපි අවංකව පිළිගන්න ඕන. මම හිතන්නේ අපිට ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් වෙන්නේ අපි අවංක වුණා නම් පමණයි. අපි ඇත්තටම මේ මොහොතේ රටේ තත්ත්වය ගැන ඔබ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ ලෙස ප්‍රවෘත්ති දෙස බලන විට අපි දැක්ක ඊයේ දිනයේදී නැගෙනහිරෙන් අද අපි නිදහස සමරනවා. නැගෙනහිරේ විශේෂයෙන් ද්‍රවිඩ ජනතාව ගමන්ගේ නිදහස වෙනුවෙන් කියලා විශාල පාගමනක හේතුනේ. ඒ වගේම තවත් පැත්තක ඇත්තටම අපි පිළිගත යුතුයි අපි එකම රටක් තුල ජීවත් වුණත් අපි සියලු දෙනාම යම් විදියකට විවිධ මාධ්‍යයන් හරහා අපිව වෙන් කර තබා තිබෙනවා. අපි එකිනෙකාව සැකෙන් බලන තරමට එකිනෙකා පීඩාවෙන් බල්ල තරමකටපත් වෙලා තියෙනවා. මගේ කනට වැටිච්ච දේ තමයි මම මේක නිවැරදියි කියලා කියන්නේ නැහැ. සමහර මුස්ලිම් සමාජයත් එක්ක නිදහස ගැන කතා කරාම කියපු කාරණාව තමයි ජීවතුන් අතර ඉන්න අයගේ නිදහස නෙවෙයි මැරෙලා මැරෙන අයට නිදහසේ Tamanගේ අවසන් ගෞරවය කරන්න පුළුවන් තත්ත්වයක්වත් අපේ රටේ නැහැනේ මහත්වෝ කියලා සංවේදයෙන් කතා කරන තත්ත්වයටපත්. මම හිතන්නේ මේ සංවේදීතාවයන් පිළිබඳ කන් දෙන්න පුළුවන් විශිෂ්ට නායකයන්ට මේ රට ඉසුරුමත් කරන්න පුළුවන් මේ රට සෞභාග්‍යමත් දේශයක් කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මම හිතන්නේ ශ්‍රී ලාංකික අපේ අභියෝගය පළමුවෙනි අභියෝගය ලෙස මා දකින්නේ 73 වෙනි නිදහස සමරන මේ මොහොතේ ශ්‍රී ලාංකික අපගේ අභියෝගයේ පළවෙනි අභියෝගය තමයි මේ රට තුල පවතින වර්ග භේදය, ආගම් භේදය, ඒ වගේම
කුල බේදවලින් අපි සම්පූර්ණයෙන්ම මිදෙන්න ඕනේ.